சாத்தமட்ட என்னப்பு டொக்க தவாலே தரு பேனுனா ඒරපු සත්තංගල අපි කාලෙක පස්සේ සම්බන්ධ වුණා මෞරට ටීවී එකේ මේ කතා බහට හේතුනේ සුනිල් පෙරේරා සම්බන්ධ වෙන සිදුවීම මේ සිදුවීම සම්බන්ධව ගමනිලක් කරන්න කියලා තිබුණා ඉතින් ඒ නිසා අපි සූදානම් වුණා මොකද අතර මොනේ කියලා සුනිල් පෙරේරාගේ අහලා බලන්න හැබැයි අවසනාවකට මේ සංචරණ සීමා නිසා අපිට හොයාගෙන යන්න බෑ අපි වගකීම් සහිතව සාගත මාධ්‍ය පිළිදෙඩ අපි ගාව තියෙන හඳුනුම්පතෝ වෙන දේ පාවිච්චි කරලා උනකට යන්නේ නැහැ මේ මේ වෙලාවේ අපි කල යුතු දේ තමයි මම ආරක්ෂිතව ඉන්නේ කියලා අපි ආරක්ෂිතව ඉන්නේ කියලා ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා මේ විදිහට මේ ගැන කතා කළා. සුනිල් පෙරේරා දැන් මේ වෙලාවේ අපි දැක්ක අපිට ආරංචියක් ආවා. එක්තරා පැමිණිල්ලක් දානවා ආරක්ෂාව සම්බන්ධව හෝ සින්දුවක් සම්බන්ධව. එහෙම දෙයක් වුණාද ඇත්තටම? එහෙම දෙයක් වුණා. ඒ කියන්නේ පැමිණිල්ලක් මම දැම්ම ඒ කියන්නේ 14 වෙනිදා. ඒ කියන්නේ මේ 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 සින්දුවේ වැඩේට සම්බන්ධයක් තියෙනවද? ඔය සින්දුව මගේ සින්දුවක්. තාත්තමට අරපු ටොක්ක කියන සින්දුව. ඔව් ඒක හමු දන්නවනේ. ওই සින්දුවට මේ මේ වෙනම වචන වගේක්. ඒ කියන්නේ පවතින රජයට මඩ ගැහිීමේ ප්‍රයත්නෙන් වචන වගේක් රචනා කළා, නීතියක් නිර්මාණය කරලා YouTube හරහා ඕක දැන් ප්‍රචාරය වෙනවා. අනුදර්මකින් තොරව. මම කවදාකවත් මඩගීත ගානා කරලා නැහැ මේ වෙනකම්. මම මඩගීත මගේ ගීත වල දේශපාලන අර්ථකථනයක් තියෙන ඕන තරම්. මඩගීත ගායනා කරලා නැහැ. මේක මගේ අනුමැතියක් නොමැතිව මගේ ගීතයකට මම වචන රචනා කරලා මම දන්නේ නැහැ කවුද රචනා කරුවේ කියලා. ඒ කියන්නේ කවුද කරේ කියලා දන්නේ නැහැ අතරම. දන්නේ නැහැ. මේක ඒ ගීතේ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. කියන්නේ කියා හොයාගන්න නම් ඉතින් මට පුළුවන්. මොකද බෑන් මේ මියුසික් ක්ෂේත්‍රයේ ඉන්න කට්ටියට එහෙම මෙහෙම කෝල් කරා මොකෝ හොයාගත්තේ කියන්නේ මොන කොහෙද කෙරුවේ මොකද කියලා හොයාගන්න පුළුවන්. මම හොයාගන්න උත්සාහ කරනවාද ඒක? නෑ නෑ එච්චර උත්සාහ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ ගීතේ ওই දේ මඩ ගීතවම ප්‍රචාරය කෙරුවම වෙන්නේ ඒ අදාළ පාර්ශවය ඒ මඩ ගීතේ ගායනා කළ දෙන පාර්ශවය සහ ඔවුන්ගේ හිතවත් ලැබියැත්තෝ ඕක කියන ඔය අහවලා තමයි ඕක කරලා තියෙන්නේ. මොකද අහපු කට්ටියකෝ ඔබද කෙරුවේ කියලා. ඉතින් ඒක හරි නරකයි. ඒක මගේ නමින් තමයි මේ මගේ නමට තමයි කැලලක් ඇති වෙන්නේ. නරකයිද බයයිද? මට කරදරයක් වෙයි කියලා. ඉතින් පෞද්ගල වකවානුවල මාධ්‍යවේදී ඉන්න මෙච්ච දේවල් වගේ ඉතින් අතුරුදහන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රංජන රාමනායක වුණා වගේ පොඩි දෙයකට විශ්ව ගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශානි අභිෂේක කර වගේ නික රිමාන් බහරේට පීටී එක උඩ ගෙඩිල්ල අතුරුට දාලා තියන්න පුළුවන්. එවැනි දේවල් කොයි විදිය මේ දේවල් වෙයිද කියන එක මේ අපිට හරියටම කියන්න බෑ, නිගමනයකට එන්න බෑ. නමුත් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ රටේ දේශපාලනේ කරලියේ එවැනි දේවල් සිද්ධ වෙලා තියෙනවා. පහුගිය අපි දැන් තියෙනවා අද්දකින් තියෙනවා අනිවාර්යෙන්ම වෙලා තියෙනවා. ඉතින් මගේ හිතවත් මිත්‍රයෙකුත් ඔය අපේ රත්නානිම තමයි මැරුම් කෑවේ. ඉතින් ඒක නිසා මේ උදවිය හරි බයයි. ඉතින් හරි බයයි කියන්නේ කිය ඇවිල්ලා මේ රටේ කියන කියන්නේ පරිහානය මන් දකින්නේ මේ රටේ. කියන්නේ යම් දේශපාලන පරිහානය මේ රසවින්දනයේට සින්දුවක් කරනවා. ඒ සින්දුව මඩ වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ.
මාධ්‍ය නිදහස කියන එක ස්ථිරව නැති නිසා ඒ බය ඇති වෙලා තියෙනවා. ඉතින් අපේ ගෙදරෝදිය අන්තිම බයයි. මට දැන් ඇත්තටම ගෙදරෝදිය මට මේ ටෙලිවිෂන් වැඩසටහන් හෝ අන් YouTube වැඩසටහන් කිසිම දෙයකට මට යනවන ඉස්සල් අහනවා සුනිල් සින්දු කියන්න දෙන්නේ කතා කරන්න දෙන්නේ. ඒ කියන්නේ මේ කට හොඳ නැති හින්දාද බය ඔය? ඒගොල්ල දන්නවා. මොන හරි කියයි කියලා. සින්දුව තොරකම් කරලා ඊට පස්සේ මඩ ප්‍රචාරකුත් කරලා අපිට දැනනවා නිකන් සමහර විට දන්නවා දන්නවා වගේ ගතියක්. ඔව් ඔව් දන්නවා වගේ නිකන් මටත් තියෙන මේක හඳා මේ හඳ මට හොඳට පුරුදුයි කියලා මට නිකන් තේරෙනවා. හොඳ සුනිල් බේරේරාට ලංකාවේ හඳවල් සම්බන්ධව අලුතින් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. නෑ නෑ මට නිකන් තේරෙනවා මෙයා අන්න හවලා තමයි මේක කියන්නේ ඇත්ත එක විතර මට ඇහුවකි කාටද කෝල් එකේ මේ පුද්ගලගේ මහන්නේද මෙන්න කෙනෙක්ගේ හරිය මට මේක කියලා තින්දි අරුමුද වචන් කියලා අහන්න පුළුවන්. හ්ම් එහෙම අහන්නේ මම කිව්වා හිතුවත් හිතුවත් එතකොට මගේ කකුල් දෙක රැඳි වෙන්න පුළුවන් අත් දෙක රැඳි වෙන්න පුළුවන් එහෙම නැත්නම් කෙලින් අතුරු දහන් වෙන්න පුළුවන් ඉතින් මොන විදිය තත්ත්වයකට පත් වෙද කියලා කියන්න බෑ මොකද මේ මේ පංගුවන් දේශපාලනඥයන්ව අපිට බය නැතුව විවේචනය කරන්න පුළුවන් නම් හැබෝම එහෙම විවේචනය කරන්න බෑ මාධ්‍ය සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලෝ ඒක දැනගන්න නැත්තම් එකක් ඔය නැලි ගොඩලා මේ ක්‍රීස් මාර්ලා වගේ වෙන්න ඕනේ නැහැ නේ තව නම ගෙවුතු කරගන්න ඕනේ නැහැ මීට කලින් තර්ජන එල්ලලා තියෙනවද සුනිල් පෙරේරාට? තර්ජන එල්ලලා තියෙනවා කියන්නේ ගහන්නත් ඇවිල්ලා තියෙනවා. ඒ කවුද කියලා දන්නේ නැහැ. ඕනේ උඹගේ කට කපනවා අර කැමති මේ මම කිසි දෙයක් වරදක් කරන්නේ නැහැ. මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේ ගිහිල්ලා කතා කරලා ඒකට හිටුකම අහවලා විචාර කරුවයි කියන එකට හිටුකම මොකද මේ රටේ ඉන්නේ වහල් භාවයෙන් තාම මිලිලා නැහැ අපේ මිනිස්සු. තව කෙනෙක්ගේ අර්ථකථනයට සවන් දීලා ඇයි මෙයා මෙහෙම කිව්වේ කියන එක නෙමෙයි. උඹ අපේ ලොක්කට විරුද්ධව කතා කරේ. උඹට මේ කට කපන. උඹ උඹට දෙනවා උඹ දැනගෙන උඹ ආයු දවස්. අන්න ඒ විදිය මේ මේ අපි තාම අපේ මිනිස්සු තාම එවන් බහුතරය හැමෝම නෙමෙයි.
බහුතරයක් මිනිස්සු තාම එවැනි දිනු තත්ත්වයකට තාම ඇවිල්ලා නැහැ. Deng mama dakin ni deng desa balu tapi anu kami heem langkai naik juga ni lah neh kau ruawat mereka keranda beh sing kita kat sini ni kami oya kata ager way gel mereka minas keranda beh ini heem di luar dia mana dia kan isha kata wah gini ni apa itu ruan deh apa mereka ni apa itu kalau dia dekui no dia kan isha oya kata wah gini ni kita mana kita ringgi ani. Okay. Bukan itu dia betul mana? Atau saya nanti sabtu kata saya villa atau ya tar dia villa. Mereka dah hit tu, mereka dah ni, mereka hit tu. Wara itu pas ni, bye. Hmm. Bye. 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 Tiga. Right. Okay.